ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව කතාවක් මේ අතරට ආවා. පොලිසිය හා සම්බන්ධ මේ කාරණේදී ජනාධිපතිතුමා දිගටම කැබිනට් මණ්ඩලයේ තුලත් ඉන් පිටතදී පොලිස්පතිවරයා ඉවත් කළ යුතුය කියන දැඩි ස්ථාවරයක හිටියා. එතුමා ඒ කරන ලද ප්‍රකාශයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය හා ශක්තිය එක්සත් ජාතික පක්ෂයෙන් අපිට පැත්තෙන් අපිට ලැබුණේ නැහැ. නාලක සිල්වා DIG මහත්මයා අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ ජනාධිපතිතුමා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරලා මෙවැනි වාතාවරණයක් හා පසුබිමක් තුළ එතුමාට තවදුරටත් මේ යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ එක්ක ඉදිරියට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය එතුමා අපේ කණ්ඩායමට ඉදිරිපත් කරා. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා විශේෂයෙන්ම බොන්ඩ් කොමිෂන් එක බැඳුම් කර කොමිසම පිළිබඳව ලබා දුන්න වාර්තාව පදනම් කරගෙන නඩු පැවරීමේ අවශ්‍යතාවයක් එතුමාට තිබුණා. ඉන්දියාවට ඊස්ට් ටර්මිනල් එක නේද? නැගෙනහිර පර්යන්තය වරායේ ලබා දීම පිළිබඳව ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම ස්ථීරව තීරණයක් කර තිබා. ඒක අපිට දෙන්න බෑ. නමුත් අගමැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ඉතා දැඩි ස්ථාවරයක හිටියා. පසුගිය කැබිනට් මණ්ඩලවලදී මේක ඉන්දියාවට දෙන්න ඕන කියලා. ඉතින් එවැනි අවස්ථාවකදී අතීතය ගැන කල්පනා කරන්නේ නැතුව අතීතයට වඩා අනාගතය හා වර්තමානය හා අනාගතය ගැන කල්පනා කළා එතුමා තීන්දුවක් ගන්න බව අපිට ප්‍රකාශ කරා. අපි එතුමාට සම්පූර්ණ බලය දුන්නා. අපේ සම්පූර්ණ පාර්ලිමේන්තු කණ්ඩායම මධ්‍යම කාරක සභාව එතුමාට සුදුසුයයි හැඟෙන තීරණයක් ගන්න. නීත්‍යානුකූල ලෙස අපි රජයෙන් අයින් වුණ හැටියේ අනිවාර්යයෙන්ම අගමැති ධූරයේ හිස් වෙනවා. ඒ හිස් වුණාම එතුමාගේ ඉන් හිස් ඔපිනියන් ඔහුගේ මතය සහ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ කාටද කියන එක පිළිබඳව එතුමා තමයි ජජ්මන්ට් එකක් කරන්න ඕනේ. එයා අභියෝගයට ලක් කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව තුළ. ඒක වෙනම ප්‍රශ්නයක්. මේ කරන ලද පත්වීම අවලංගු වෙන්නේ නැහැ. ඒකේ වලංගු භාවයේ හදා පවතින්නේ පාර්ලිමේන්තුව තුළ. ඒ පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගිලා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් තීන්දුවක් ගත්තොත් නම් එතකන් නියෝගය අනිවාර්යයෙන්ම වලංගු නියෝගයක් බවට පත් වෙනවා.